සුබ දවසක් වේවා. ගියවර පාඩමේදී ඔබලාට සරල රචනාවක් ලියන්නේ කොහොමද කියන එක කියලා දුන්නා. හැබැයි එම රචනාව ලියන්න යාමේදී ඒ විස්තරාත්මකව ලිවීමට නොහැකි වූවේ අප ඉගෙනගත් ව්‍යාකරණ නීතිමය කොටස් අඩු නිසාය. එම නිසා රචනාවක් ලිවීම සහ කතා කිරීමේදී අවශ්‍ය වන වැදගත්ම වාක්‍ය ක්‍රමයන් වන පැටර්න්ස් ගැන පොඩි අවබෝධයක් ලබා දීමටයි යන්නේ. අද මෙතෙන් සිට පැටර්න්ස් කියන පාඩම අවසන් වෙනතු කර ඉන් පසු තමයි නැවත කර්තෘ කාරක පාඩම් පිළිබඳ කතා කරන්න යන්නේ. එනම් අපි පළමුව ධ්‍යානිස් ධ්‍යානා වාක්‍යන්ని පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. එයින් ක්‍රම තුනක් තිබෙනවා. පළමු ක්‍රමය, දෙවනි ක්‍රමය, තුන්වෙනි ක්‍රමය. පළමු ක්‍රමය පමණක් මමගෙන ඔබලාට පැහැදිලි කරනවා. අපි පළමු ක්‍රමයේදී යමෙක්, ඒ කියන්නේ නොදන්නා යමෙක්, නොදන්නා දෙයක්, නොදන්නා සිදුවීමක්, නොදන්නා මොනෑම් දෙයක් ගැන හෝ කතා කිරීමේදී හා ලිවීමේදී ධ්‍යානිස් මුලට යොදා ඉන්පසු නොදන්නා දේ පෙන්වීම සඳහා නාමයන් ඉදිරියෙන් ඒ අකුර යොදනු ලැබේ. සරල වාක්‍යයන් ටිකක් මෙලෙස ගම්මු. පොත තිබේ. There is a book. එතනදී අපි a book is කියන්නේ නැත. අපි තවත් වාක්‍යයක් ගම්මු. පැන්සලක් තිබේ. There is a pencil. තවත් වාක්‍යයක් ගම්මු. There is a bus. වීදුරුවක් තිබේ. There is a glass. කෝප්පයක් තිබේ. There is a cup. ඔය ආකාරයට තමන්ට ගොඩාක් වාක්‍යයන් ලියන්න පුළුවන්. එම වාක්‍යයන් ටිකම අපි දික් කරලා ලියමු මේ විදිහට, අර්ථවත් වෙන විදිහට. පොතක් මේසේ උඩ තියෙනවා. There is a book on the table. පෑනක් පොතේ තිබෙනවා. There is a pen in the book. ළමයෙක් ගස ළඟ සිටිනවා. There is a child near the tree. බල්ලෙක් ඇඳ යට ඉන්නවා. There is a dog under the bed. මිනිහෙක් පාරේ සිටිනවා. There is a man on the road. දැන් ඔය ආකාරයටත් වාක්‍යයන් ඔයාලා 30-40ක් තනියම ලියන්න ඕනේ. මොකද භාෂාව කරගෙන යද්දි තමන්ට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕන නම් ගුරුවරයා දෙන ප්‍රමාණයේ පමණක් අරගෙන පැත්තකට වුණාම ඒ භාෂාව තියුණු කරගන්න අමාරුයි. ඒ නිසා මම මේ ආකාරයට වාක්‍යයන් දෙනවා. මොකද there is a කියන එක පාවිච්චි කරමින් වාක්‍යයන් සහ ඊට අමතරව තවත් අලුත් දේවල් ලබා ගැනීම සඳහා මෙම ක්‍රමය පාවිච්චි කරනවා. අම්මේ බස් එකක් තියෙනවා. ඉක්මන්කොලොත් හොඳයි, නැත්නම් අපට ඒක මගහැරේ. අම්මේ බස් එකක් තියෙනවා. mother. දැන් ලියද්දී නම් අපි කමා දානවා. කතා කරද්දී අපි කමා දාන්න යන්නේ නැහැ. mother. there is a bus. ඉක්මන්කොලොත් හොඳයි, sooner the better. නැත්නම් අපට ඒක මගහැරේවි. otherwise we will miss it. දැන් බලන්න එතන අර otherwise ඉක්මන්කොලොත් හොඳා. මොකද there is කියන පාඩම පමණක් ඉගෙනගෙන යන්න බෑ.
ඒ වැෑඩි අරවාගේ දේවුණුත් අපි ගන්න ඕන තමයි භාෂාව දියුණු වෙන්නේ. දෙවැනි වාක්‍යයේ තියමු තාත්තේ පිහියක් මිදුල තියෙනවා. හැබැයි ඒක මොට්ටයි. එහෙනම් ඒක මුවහත් කරන්න. Father, there is පිහියක් මිදුල තියෙනවා. There is a knife in the compound. හැබැයි ඒක මොට්ටයි. But it is blunt. එහෙනම් so ඒක මුවහත් කරන්න. Soften it. අපි එතනදි කියනවා so. එහෙනම් ඒක මුවහත් කරන්න. Soften it. Soft කියන්නේ මුවහත්. Soften කියන්නේ verb එක. ඊළඟ වාක්‍යයට අපි යමු. සර්පෙක් ඇඳ යට ඉන්නවා. අන්න අන්න ඌ දඟර ගැහෙනවා. පොල්ලක් ගේන්න. සර්පෙක් ඇඳ යට ඉන්නවා. There is a snake under the bed. අන්න අන්න ඌ දඟර ගැහෙනවා. දෙයා ඌ දඟර ගැහෙනවා. It is coily. පොල්ලක් කියන්න bring a pole. අන්න අන්න කියනකොට අපි එතන දෙයා කියන්න පුළුවන්. මෙන්න මෙන්න කියනකොට here කියලා අපිට කියන්න පුළුවන්. අපි ඊළඟ වාක්‍යය දියමු. මලගයක් නුවර තියෙනවා. ඒ නිසා අපිට එහි යන්න වෙලා තියෙනවා. ඔබ නොයෙන්න. මලගයක් නුවර තියෙනවා. There is a funeral in Kandy. එම නිසා therefore අපිට එහි යන්න වෙලා තියෙනවා. We have to go there. ඔබ නොයෙන්න. අවසාන වාක්‍ය ලෙස අපි මේ විදිහට ගන්නවා. පිස්සෙක් පාරේ ඉන්නවා. ප්‍රවේශම් වන්න ඔහු ගහවි. පිස්සෙක් පාරේ ඉන්නවා. There is a lunatic on the road. ප්‍රවේශම් වන්න be careful. ඔහු ගහවි. He will hit. දැන් බලන්න අපි there is කියන එක පමණක් නොගෙන අපි තවත් අලුත් දේවල් එතනින් ලබා ගනිමින් තමයි ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් there is a කියන එක යොදමින් ඔයාලා වාක්‍යයන් 50කට 100ක් Taman විසින් නිර්මාණය කරමින් යන්න. එතකොට මේ there is පාඩමේ අපි මූලික වශයෙන් පළමු කොටස ගත්තා. ඒකේ පැහැදිලි කළා. අපි ඊළඟ වීඩියෝ එකේදී මේ දෙවැනි පියවර කියා දෙනවා. ඒ වගේම තුන්වැනි පියවරත් කියා දෙනවා. ඊළඟට එවැනි වාක්‍යයන් නැත යන අර්ථ ප්‍රශ්නාර්ථ නැද්ද යන ප්‍රශ්නාර්ථ වලදී කොහොමද යොදන්නේ කියන එක පැහැදිලි කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මේ සියල්ල බලා ගැනීම සඳහා අපව subscribe කර bell icon එක යොදන්න. ඔබලා කැමති නම් like and share කරන්න.